ඔන්න අපි අටවසර සිංහල විෂයනේ කතා කරන්නේ. අටවසර දැන් මේ නිර්දේශය වෙනස් වෙලා තියෙනවා 2017. ඊට ප්‍රථම සිංහල පෙළපොතේ පළමුණු තිබ්බ පාඩම තමයි විස්කම් දස්කම් පාඩම. ඒ විස්කම් දස්කම් පාඩමෙන් කියන්නේ ලෝකයේ අලුත් පුදුමහතක් වාගෙන තියෙන 2007-2007 මේ පුදුමහත ගැන විස්තරත් ඒ පිළිබඳවත් තමයි මේ ඒකකෙන් කතා කරන්නේ. ඒක තමයි පළවෙනි ඒකකයේ පරණ නිර්දේශයේ සිංහල තිබුණේ. එතකොට දැන් අපි හිතමු ඔන්න දැන් අර විෂය භාර ගුරුවරුත් ඒ වගේම තොරතුරු භාර ගුරුවරුත් කණ්ඩායම කතිකා කරගෙන දැන් ඔන්න විස්කම් දස්කම් කියන පාඩමට සවිස්තරාත්මක උගන්වන්න ඕන කරුණු ගොඩ ගහගෙන තියෙනවා ඉතාම ලස්සනට. ඒ සඳහා පෙළපොත, විෂය නිර්දේශය සහ ගුරුවත් පොත එකතු කරගෙන තියෙනවා. දැන් සිංහල භාෂාව උගන්වන ගුරුවරු ටික තොරතුරු භාර ගුරුවරුන්ගේ අහන්න ඕන විස්කම් දස්කම් උගන්වන්න මෙන්න මේ උගන්වන්න අවශ්‍ය තොරතුරු මූලාශ්‍ර මොනවද අපිට පුස්තකාලෙන් දෙන්න පුළුවන්, මොනවද ශ්‍රවිදුසේකෙන් දෙන්න පුළුවන්, මොනවද අන්තර්ජාලෙන් දෙන්න පුළුවන් කියලා අරගොල්ලන්ගෙන් අහන්න ඕන. අපි තොරතුරු සම්පත් මධ්‍යස්ථානයෙන් මොන වගේ කාර්යයක්ද කෙරෙන්න ඕනේ ඒකට අවශ්‍ය වෙන්නේ. එතකොට අපි ළඟ දැනට තියෙන මොනවද කියන එක හොයාගන්න නම් මම හිතන්නේ අපිට පාවිච්චි කරන්න වෙනවා දැනට පොත් රාක්ක ගානේ ගිහිල්ලා බලනවට වඩා මම හිතන්නේ ලේසි සුචියක් තියෙනවා නම් සුචිය පාවිච්චි කරන්න පුළුවන්. ලයිස්තු ගත කරගත්ත විෂයන්ට අදාළව මොනවද තියෙන අපේ ළඟ තියෙන සම්පත් පොත්පත් වෙන්න පුළුවන්. නැත්තම් අපි හිතමු ලිපි කැපුම්, පුවත්පත් ලිපි කැපුම් තියෙන්න පුළුවන්. ඊළඟට ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය තියෙන්න පුළුවන්, CD, DVD, ඒකට අදාළව වීඩියෝ අන්තර්ජාලයේ YouTube එකෙන් ගන්න වීඩියෝ එකක් වෙන්න පුළුවන්. දැන් එතකොට අපි ඔන්න කරිකුලම් මැපින් එකේ පළවෙනි කොලම් එකේ පළවෙනි තීරුවේ ලියාගෙන තියෙනවා සවිස්තරාත්මක විෂය නිර්දේශය. දැන් මම උදාහරණයක් කිව්වා පළවෙනි විෂය එකකේ තමයි දැන් මේක නෑ, දැන් මෙතන තියෙන්නේ කළු එතන කියන එතන හාම කියන පාඩම. මේ පරණ නිර්දේශය 2007 ඉඳලා තිබ්බ. එතකොට දැන් ඔන්න පළවෙනි පාඩම තමයි විස්කම් දස්කම්. හරි, දැන් විස්කම් දස්කම් යටතේ ලියාගෙන තිතාම සවිස්තරාත්මක පටුණ. ඒකේ පළවෙනි එක තමයි මුලින්ම එහෙනම් දැනගන්න ඕන මේ නවීන පුදුමහත මොනවාද කියන එක. ඒක තමයි පළවෙනිම තියෙන්නේ නවීන පුදුමහත මොනවාද. එහෙමනම් දැන් අර සිංහල විෂය උගන්න ගුරුවරු ටික මං කියන්නේ අහන්න ඕන කියලා අර තුන්ගොල්ලන්ගේ පුස්තකාල භාර ගුරුවරයා, ශ්‍රාවිද්දසි භාර ගුරුවරයා, IT භාර ගුරුවරු මේකට අදාළ සම්පත් මොනවාද ඔයාලඟ තියෙන්නේ. එතකොට පුස්තකාල ගුරුවරයා කියනවා හරි මන් ළඟ තියෙනවා ඔන්න විජේ පුවත්පත්යෙන් කපාගත්ත පුවත්පත් කැපුම් ටික, ඔය පුදුම හතම තියෙන පුවත්පත් කැපුම් හතක් මන් ළඟ තියෙනවා. අන්න එයා කියනවා මන් ළඟ තියෙනවා පුවත්පත් කැපුම් හත. එතකොට පුදුම හත තමයි ඔබ දන්නවා ඇති, ඒ තමයි ඉන්දියාවේ ටච් මහල්, ඒ වගේම පෙරු රාජ්‍යයේ මාචු පිචු, ඒ වගේම මෙක්සිකෝවේ චන්චෙස්ටා, ඒ වගේම ජෝදානේ පෙට්‍රා, ඊට පස්සේ ඉතාලියේ කොලෝසියම් සහ චීන මහා ප්‍රාකාරය. දැන් මේ හතට අදාළ ඉතාම ලස්සන සකස් කරගත් කැපුම් පත්‍රිකා පුස්තකාලේ සකස් කරලා තියෙනවා. අන්න පුස්තකාල ටීචර් කියනවා අපි දෙන්නම් ඔයාගේ පාඩමට මෙන්න මේ පුස්තකාල කැපුම් එකතු ටික කියලා ඔන්න ලියනවා. එතකොට පුස්තකාල කැපුම් එකතු. ඔන්න දැන් ඊළඟ ප්‍රශ්නේ එන්නේ පන්තිය ළමයි 40ක් ඉන්නවා. එක පුස්තකාල කැපුම් එකතුවකින් කොහොමද මේ පාඩම කරන්නේ? දේශනයක් කරන්නේ නැහැනේ. පුස්තකාලේ නැත්තම් පාඩම් ගන්නන්නේ කණ්ඩායම් දෙන්නේ. එහෙමනම් අපේ විෂය ගුරුවරු කියනවා දැන් අපේ පන්තියේ ළමයි 40 දෙනෙක් ඉන්නවා. ඔබ කොහොමද ඔය එක පුවත්පත් කැපුම් එකතුවෙන් මේ පාඩම අපි කරන්නේ? එනිසා අපි පන්තියේ පුස්තකාලයට කොහේ හරි ගිහිපුවාම කණ්ඩායම් පහක් කරලායි උගන්වන්නේ. එහෙනම් අපිට පුස්තකාල කැපුම් එකතු ඕකෙන් පහක් සකස් කරලා තියන්න ඕනේ. එතකොට අන්න පුස්තකාලය අධිපතිතුමිය අරකෙන් ෆොටෝකෝපි අරගෙන ලැමිනේට් කරලා අරකෙන් කැපුම් එකතු පහක් පත්‍රිකා පහක් හරි ගස්සලා පැකේජ් කරලා තියෙනවා. එතකොට පන්තියේ පාඩමට ආපුවාම අර කණ්ඩායම් පහට අර පහ දීලා පාඩම කරන්න පුළුවන්. අන්න එතකොට එහා පෙද තීරුවේ රිසෝස් ලියනවා පුස්තකාල එකතුවේ. අපි කිව්වා විස්කම් දස්කම් වල නවීන පුදුමහත. එහෙනම් විජේ පුවත්පතේ තිබ කැපුම් එකතු පහක් සකස් කරගත්තු පත්‍රිකා කට්ටල පහක් අපි ළඟ තියෙනවා. අන්න එහා පෙද තීරුවෙන් ලියාගන්න පුස්තකාල එකතුවේ තියෙන විජේ පුවත්පත් එකතුවේ පත්‍රිකා පහක් කැපුම් එකතු කියලා එක ලියාගන්න. ඊළඟට අහනවා ශ්‍රව්‍යදුසේකකෙන් ඔබතුමා අපිට මොකද්ද මේකට දෙන්නේ? එතකොට එයා කියනවා හරි මල් ළඟ තියෙනවා මෙන්න මේ CD එක. මේ CD එකේ තියෙන්නේ මේ පුදුමහත ගැන විස්තර තියෙන. ඒ නිසා මම මේ CD එක තියෙනවා. එතකොට පුස්තකාල ගුරුවරයා අහන්න ඕන හරි එක CD එකක් තියාගෙන බැරි වෙලාවත් ඔක
මොනහරි ගැටලුවක් වුණත් කොහොමද ඉන්සා ඕකේ තියාගන්න පිටපත් කීපයක්. එහෙමනම් ඔන්න ඊළඟ ලියාගන්න ශ්‍රාවිද්දුසේකේ තියෙනවා ද සීඩී. ඊට පස්සේ අහනවා පරිගණක ගුරු මහත්මයාගෙන් ඔබතුමා අපිට මොකද දෙන්නේ අන්තර්ජාලය උගන්වන්න. හරි මෙන්න මේ වෙබ්සයිට් එක පාවිච්චි කරන්න. මෙන්න මේ වෙබ්සයිට් එක පාවිච්චි කරපුවාම ඔබට මේක ඉතාම අනර්ගව පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ ඉමේජස් පාවිච්චි කරන්න, මේ YouTube එක පාවිච්චි කරන්න කියලා අදාළ වෙබ්සයිට් වල ඇඩ්‍රස් ගුරුතුමා දෙන්න. දැන් ඔන්න විෂය ගුරුවරු ඉන්නවා, තොරතුරු බාර ගුරුවරු ඉන්නවා, මේසේ මත දිගාරගෙන ඇති. එතකොට එක තීරුවක් ලෙල ඇති සවිස්තරාත්මක පටුන. දැන් පළවෙනි ලෙල ඇති විස්කම් දස්කම් කියලා. ඒකේ පළවෙනි උපමාත්‍රිකා තමයි ලෝකේ නවීන පුදු මහත. එහෙනම් ඒ ඉස්සරහින් ලෙල ඇති තොරතුරු ටික පුස්තකාලේ විජේ පුවත්පත් කැප්පුම් පහ, අන්තර්ජාලයේ නම් මෙන්න මේ වෙබ්සයිට් එක, ඊළඟට ශ්‍රාවිද්දුසේකගේ නම් මෙන්න මේ CD එක. දැන් මේක උගන්වන්න ඕන තොරතුරු ටික තමයි අර තියෙන්නේ. දැන් ඔබට පැහැදිලි ඇති විශාල කොලේක මේක සකස් කරගන්න. එතකොට එක තීරුවක් තියෙනවා විෂය අන්තර්ගතයේ, ඊළඟට ඉස්සරහින් තියෙනවා ඒ සඳහා සුවිශේෂ සාවාස්‍ය මූලාශ්‍ර, අපි තුන් පුදුමාත පිළිබඳ පොතක් තියෙනවා කියලා. ඔන්න පොතක් තියෙනවා කියලා පොතක් නම ලිව්වට වැඩක් නැහැ. පොත ලියන්නත් ඕන, ඒකේ කොච්චර පිටපත් ඕනද කියලාත් කරන්න ඕන. හොඳට මතක තියාගන්න, දේශන ක්‍රමයක් කරන්නේ නැහැ, ඉගැන්වීම කණ්ඩායම් කරන්නේ. ඒ නිසා තමන්ගේ බහු පිටපත් කොච්චර ඕනද කියලා පුස්තකාලේ සකස් කරගන්න ඕන. එතකොට විෂය මාලා සිතියම් කර කිරීමේදී අපිට අවශ්‍ය පොත නම් ඒ පොතේ නම සහ කතෘ සහ ඒකේ පිටපත් ගන්න ලියන්න ඕන. ඒ පිටපත් ගණන අන්න ගුණාත්මක දුම්වලින් විදුවල්පත්තුමා කියලා පුස්තකාලේ සකස් කරගන්න ඕනේ. අප දෙවැනි කොටසෙන් හඳුනගත්තේ විෂය ලයිස්තු වලට අදාළව කුමන සම්පත් කුපමණ තිබිය යුතුද යන්න. තුන්වැනි කොටසෙන් ඉගෙනීමේ ක්‍රමවලට අදාළව පුස්තකාලය ඇතුළු පාසලේ ඇති විවිධ පහසුකම් උපයෝගී කර ගැනීම පිළිබඳව සාකච්ඡා කරමු.